තමුන්නාන්සල දන්නවා මම පහුගිය ආණ්ඩුවේ වංචා දූෂණ හොයන්නත් ජනාධිපති කොමිෂන් දැම්මා, මේ ආණ්ඩුවේ දූෂණ වංචා හොයන්නත් ජනාධිපති කොමිෂන් දැම්මා. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගිය සුමානේ ජනාධිපති කොමිෂමට ගියා කෘෂිකර්ම මාත්‍යංශයේ ගොඩනැගිල්ල පිළිබඳව ප්‍රශ්නයට. මේ ආණ්ඩුවේ ඇමතිවරු ගානක් කොමිෂමට යනවා. මොකද්ද අපේ ප්‍රතිපත්තිය? අපේ ප්‍රතිපත්තිය දූෂණෙන් වංචාවෙන් තොරව ප්‍රගතිශීලී දේශපාලන වැඩපිළිවෙලක් තුල රට ඉස්සරහට ගෙන යෑම. තමුන්නාංශලා අපි විශේෂයෙන්ම සැලකිල්ල යොමු කරන්නට ඕන මේ රටේ පැහැදිලි ලෙසම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක්. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නව ලිබරල් වාදය මේ රට විනාශ කරන පැත්තට යන එක වළක්ව ගත්තේ මම. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා ඒ වැරදි පැත්තට යන පාරින් රට බේරගන්න. රටේ දුප්පත්කම දුගීභාවය, මේ රටේ දුප්පත්කම දුගීභාවය කියන එක ඉතාම ඉහළයි. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ 130කට වැඩිය දුගීභාවය, 130කට වැඩිය. හැබැයි මේ රටේ දුගීභාවය වැඩි වෙන්න ප්‍රධාන කරුණු ගණනාවක් තිබෙනවා. මූලික කාරණයක් තමයි දේශපාලකයන් විසින් කරන වංචා හා දූෂණ, හොරකම්, ජනතාවගේ දේවල්, රාජ්‍ය සම්පත්. ඒක ප්‍රධාන කාරණයක්. දෙවෙනි කාරණය තමයි රාජ්‍ය නිලධාරීන් විසින් කරන දූෂණ හා වංචා. තුන්වෙනි කාරණය තමයි සමාජ ප්‍රශ්න, මත්ද්‍රව්‍ය වැනි ප්‍රශ්න. දැන් අපිට ප්‍රධාන වශයෙන්ම මේ කාරණාවලදී අපි හිතවිතු පළවෙනි දේ තමයි ඊළඟ ආණ්ඩුවක් පත් කරගැනීමේ කාර්යයේදී ඒ ඊළඟ ආණ්ඩුවේ පාරිශුද්ධභාවය පිළිබඳව, පිරිසිදුකම පිළිබඳව මිනිස්සුන්ට ආදරය කරන දේශපාලඥයෝ කී දෙනෙක් අද දේශපාලන පක්ෂවල ඉන්නවද කියන කාරණාව. මේ රටේ දේශපාලඥයෝ වැහි වැහැලා. හැබැයි ඉහළ ඉඳන් පහළට ගත්තාම රට වෙනුවෙන් දේශපාලනය කරන අය කී දෙනෙක් ඉන්නවද, තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය කී දෙනෙක් ඉන්නවද? මේ රටේ දේශපාලනේ 95%ක් ඉන්නේ තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය. මේ රට ගොඩ ගන්න අමාරු ඒකයි. මේ රටේ ආර්ථිකය හදන්න අමාරු ඒකයි. මේ රටේ දුප්පත්කම නැති කරන්න අමාරු ඒකයි. මේ රටේ ජාතික ප්‍රශ්න විසඳන්න තියෙන අමාරු ඒකයි. මේ රටේ දේශපාලනය කරන අයගෙන් 105%ක් තමයි ඉන්නේ රට වෙනුවෙන් දේශපාලනය කරන අය. එහෙමනම් ඊළඟ ජනාධිපති ඡන්දය සඳහා අපි රට වෙනුවෙන් දේශපාලනය කරන අයගේ පෙරමුණකුයි අපි හදන්න ඕනේ. අද සන්දාන පෙරමුණු දේශපාලනේ නැතුව කාටවත් ආණ්ඩු හදන්න බෑ. අතීතයත් එහෙමයි.